අයිබෝවන් කාලීන ප්‍රවෘත්තියේ වාර්තා කරනයේ අංක එක හරි දේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්තිය විකාශයයි මේ. මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මහින්ද සුළඟගෙන විමල් ගම්මන් පිල බැසිල් කුණාටුවට හසු වුණාද? ඇමති දූර ගැලවීමත් සමග හවුල්කාර පක්ෂ 11 උණුසුම් වෙයි. ගම්මන්පිල විමල් ඉවත් කිරීම හොඳ වැඩක් නෙවෙයි. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියයි. වාසු බේරෙයිද මෛත්‍රීලා හවුලෙන් යයිද? අදත් ඉන්ධන පිරුම්හල් අසල දිගු පොලින්. තවත් ඉන්ධන නැවක් අද හවසට. හැමදාම තෙල් දෙන්න පුටුවේ ඉඳගන්න හදන නවබල ශක්ති ඇමති. අදත් පැය 7 හමාරක් කැපෙයි. විදුලි බිල සහ ඉන්ධන මිල ඉහළ දාන්න මහ බැංකුව රජයට යෝජනා කරයි. රාගම වෛද්‍ය පීඨයේ සිද්ධියෙන් අරුන්දික නිදහස්. යුග දනවි පෙත් සම්පහම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. පරාජය වී ගෙදර ගොස් සිටි මහින්ද රාජපක්ෂ මහතාව යළි බලයට ගැනීමට මහින්ද සුළඟ නුගේගොඩින් ආරම්භ කළේ විමල් හා ගම්මන් පිලයි. හවුල්කාර පක්ෂ 11 රැස්වීමේදී විමල් වීරවංශ හා උදය ගම්මන් පිල මහතුරුන් ආණ්ඩුවේ මොළහත ඉලක්ක කර උණ්ඩ නිකුත් කළා. උදය ගම්මන් පිලගේ සහ විමල් වීරවංශගේ වාග් ප්‍රහාරයෙන් පැය 24ක් ගතවීමට පෙර ඇමති දුර ගලවා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල බලයෙන් ලැබී ඇති සිය බලතල භාවිත කළා. ඒ වේදිකාවේම ඇමති වාසුදේව නානායක්කාර මහතාත් කතා කළා. ඔහු අද පැවසුවේ තමාටද තවදුරටත් ඇමති දුරේ කටයුතු කළ නොහැකි බවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එදා වේදිකාවේ හිටියා. නමුත් අද පෙරවරුවේ කොළඹ හෝටලයක පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව සිටියේ නැහැ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක සහභාගීත්වෙන් මුළු රටම හරිමඟට ජාතික ප්‍රකාශනයේ එළි දැක්වීම පෙරේදා සිදු වුණා. එෙහිදී ආණ්ඩුව විවේචනය කරමින් බොහෝ පිරිස් සිය අදහස් පළ කළා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, උදේ ගම්මන්පිල විමල් වීරවංශන මහත්වරුන් එෙහිදී ආණ්ඩුවට ගැසුවේ කණේ පහරක්. එම වාග් ප්‍රහාරයෙන් පැය 24ක් ගතවීමට පෙර උදේ ගම්මන්පිල හා විමල් වීරවංශගේ අමාත්‍ය දූර ගැලවී ගියා. මහින්ද සුළඟ ගෙනා විමල් හා ගම්මන්පිල බැසිල් කුණාටුවට හසුවීම තුළ මේ ඇමති දූර ගැලවී කිය බවයි බැලූ බැල්මට පේන්න තියෙන්නේ. ඒ අනුව එම දූර සඳහා නව කැබිනට් ඇමතිවරුන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා. බලශක්ති අමාත්‍ය දූරේ දැරූ උදේ ගම්මන්පිල මහතා වෙනුවට ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දුන්නා. නව විදුලි බල අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නේ පවිත්‍ර දේවි වන්නියාරච්චි මහත්මියයි. මේ අතර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශ මහතාගේ අමාත්‍ය ධූරය SB දිසානායක මහතාට ලබා දීමටයි ජනාධිපතිවරයා පියවර ගත්තේ. මේ හදිසි කැබිනට් සංශෝධනයෙන් පසු උදේ ගම්මන්පිල මහතා ඊයේ රාත්‍රියේම බලශක්ති අමාත්‍යාංශයේ වෙත පැමිණ සිය බඩු බාහිරාදියද රැගෙන ගියා. ඇත්තට බයේ ඇත්තට රිදිලා අමාත්‍ය ධූරේ ඉවත් කරලා සතුටු යන්න එහිදී ඔහු මාත්‍යයට පැවසුවා. එසේම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැන් තමන් ජනතාවගේ ඔඩොක්කුවට වැටුණු බවයි. උදේ ඇමති හවස නොමැති මන් නිතර කිව්ව කතන්දරයක් තමයි සියල්ල අනිත්‍ය, ලෝකයේ ඇමති ධූර විතරක් නිත්‍ය නෑ කියලා. ඒ නිසා මේ අනිත්‍ය අමාත්‍ය ධූරය වෙනුවෙන් මගේ හෘද සාක්ෂිය සංගවා තබා ගන්නවත්, මගේ ආත්ම ගෞරවත්වය පාවා දෙන්නවත් මම සූදානම් වුණේ නෑ. මේ ආණ්ඩුවේ කුළුඳුල් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තමයි 20 සංශෝධනයට එරෙහිව මම කතා කරේ. එදා පටන් කවුරු කරත් වැරදි දෙයට වැරදි කියන්න මගේ කට අරින්න මම බය වුණෙත් නෑ. අනාගතයේදීත් එහෙමයි. ඇත්තට බයේ ඇත්තට රිදිලා අමාත්‍ය ධූරය ඉවත් කළා තියෙනවා. බොහොම සතුටේ තීන්දුව පිළිගන්නවා. මාව අමාත්‍ය ධූරෙන් ඉවත් කරාම මාව වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට. ජනතාව සමග මේ මව්බිම බේරා ගන්නා සටන අපි යලි පටන් ගන්නවා. මේ අතර තමා දරූ අමාත්‍ය ධූරේ ඉවත් කිරීමත් සමග ස්තුති යනුවෙන් විමල් වීරවංශ මහතා Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මෙලෙස සිය සගයින්ගේ අමාත්‍ය ධූර ඉවත් කිරීම හමුවේ හවුල්කාර පක්ෂ 11 සෙසු සමාජිකයින් අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබුණා. ඒක අමුතු පක්ෂයක්. ධර්ණම් ඕක ඉන්න ඕනේ සභාපති මහින්ද රාජපක්ෂ, ලේකම් දල සලහ පිරුම, ජාතික සංවිධායක අහවල් පාර්ලිමේන්තු අමාත්‍ය අහවල්. එහෙම නින්න ඕනේ. ඒ පක්ෂය එහෙම වෙලා නැහැ. ඒක තනි පෞද්ගලික දේපළක්. ඒ පෞද්ගලික දේපළේ තියෙන බලය පාවිච්චි කරලා ජනාධිපතිවරයාව තමන් අභිමත තීරණ ගැනීම කරා
තල්ලු කරනවා. කනගාටුට කාරණේ ජනාධිපතිවරයාටත් ඒ බලපෑමෙන් ආත්මි දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා අපිට මේ තනතුරු නොතිබුණත් තිබුණත් අපේ දේශපාලනය හැමමයි අපි කරලා තියෙන්නේ ජනවරමට අනුකූලව ක්‍රියා කිරීම පමණයි. පහුගිය දවස තිබිච්චේ සමුළුවෙන් කරේ මේ තියෙන ආර්ථික අර්බුදය ගැන රටට කරුණු කිව්වා. ජනාධිපතිවරයා හරි ඔහුට උපදෙස් දෙන මුදල් ඇමතිවරයා හරි තීරණය කළ තියෙනවා ආර්ථික අර්බුදයේ ගොඩේමට නම් මේ ඇමතිතුමරු දෙන්න ඉවත් කරන්න. දැන් අපි දෙන්න ඉවත් කරාම ඩොලර් පැටව ගහනවා, තෙල් උණනවා, විදුලි බලය කප්පාදුව නතර වෙනවා, පුදුම ආශ්චර්යමත් දෙයක් වෙන්න නියමිතව තිබෙනවා. ආර්ථික අර්බුදයට ගතියුතු පියවර හැටියට වෙන්න ඕන අපි දෙන්නව මේ අමාත්‍ය තන්ත්‍ර වලින් ඉවත් කරන්න ඇත්තේ. එහෙම හරි කමක් නැහැ, මේ ආර්ථික අර්බුදයෙන් අපේ රටට ගොඩ එන්න පුළුවන් නම් අපි ඒකෙන් සතුටු වෙනවා. මේ අර්බුදයට විසඳුමක් පේන තෙක් මානක නැති වුණාම ජනතාව වික්ෂිප්ත වෙනවා. වහාම විසඳුමක් හදමු කෙනෙක්. ආණ්ඩුව ඇතුලේ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුණු නිසා අපි මුළු රටම හරි මගට යනුවෙන් මේ තියෙන අර්බුදයෙන් ගොඩ යන විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඒ විසඳුම විසඳුමක් වගේ දැකලා ඒ විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් වෛරන් සමත්තුමාවත් මාවත් අමාත්‍ය ධූරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා. ඒක හරියට හඳේ ආවාට පෙන්නඳ ඇඟිල්ල දිගු කරාම හඳේ ආවාට දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපා දැමුව වගේ වැඩ. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදා වීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා. ආණ්ඩුවේ ගමන පිළිබඳ විවේචනයන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන් විදියට යම් යම් බාධාවන් බැඳීම් තිබුණා. හරියට අපි දිව ගැට ගහලා ගොත ගසමින් තමයි මෙච්චර කල් කතා කරේ. දැන් නිදුරු දිනක අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකීත්තේ ආණ්ඩුවේ කවුරුන්ද කියන එක අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත සහිතව තබන්න සූදානම්. ඒ වගේම අපිට හිතෙනවා අර 1958 දී දේශපාලන නවකතාවක් ඇමරිකාවේ ප්‍රකාශයට පත් වුණා, දි අග්ලි ඇමරිකන්, අවලස්සන ඇමරිකානු. මම හිතන්නේ සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා. අවලස්සන ඇමරිකානුවා. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යලි ශ්‍රී ලංකාවේ ලියවීමෙන් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවත ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලය ආරම්භ කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. විමල් වීරවංශ, උදේගමන්පිල ඇමතිතුමන් දෙපළ ඒ දූර්වලින් ඉවත් කිරීමට එහෙනම් මේකේ අගමුල පටලැවිලා තියෙන බවයි පේන්නේ. රාජයේ නායකත්වය මේ දෙපළ ඒ ඇමති දූර්වලින් ඉවත් කිරීමෙන් සිදු කළේ වරදක් කියන එක මුළු රටම එකහඳින් කියනවා. ඔය සුළු පිරිසක් අර කත්තා දින බැලමෙහෙවර කර හිතෙන්වත් ඒක කියනවා. දැන් ඒ ගැන යුක්තියක් මේ රජ ඉටු කරන තුරු මට මගේ අමාත්‍ය ධූරයේ කටයුතු ඉටු කළ නොහැකි. අමාත්‍යවරයෙක් හැටියට කැබිනට් රැස්වීම වලට යෑම හෝ ඇමතිවරයෙක් හැටියට මගේ වගකීම ඉටු කරන්න මට පුළුවන් කමක් නැහැ. දැන් යම් සංඥාවක් පත්තු වෙනකොට අවදානම පෙන්වන්න රතුපාටින් ස්විච් එක නිව්වහම හරියනවා. අපි විපක්ෂයට එකතු වෙන්නේ නැහැ. ඒක ගැන කවුරුත් චක්‍රයක් හිතා ගන්න ඕන. ඇමති ධූරේ වැඩ කරන්නේ නැහැ කියන එක හරිද ඇමතුමා? ඕන්නම් පඩියක් නොගෙන ඉන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාව පාර්ලිමේන්තුවට ගේන්න ඔබතුමාලේ අත උස්සලා පාර කැපුවේ. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගේන්න අපි අපිස්සුවේ නෑ. නෑ, ඔයගොල්ලන්ගේ විරුද්ධත්වයක් තිබුණේ නෑනේ. ඇයි නැත්තේ? මේ විරුද්ධ වුණා. 22 සංශෝධනයේ සම්මත වුණාට පස්සේ මගේ මාධ්‍යවේදියෙක් ඇහුවම මේක පාවිච්චි කරලා කවුරු හරි එයිද කියලා මං කිව්වා රෙද්දක් අඳින ලැජ්ජ බය තියෙන මිනිහෙක් නම් ඉන්නේ නැහැ කියලා. ලැජ්ජ බය නැති මිනිහෙක් කා වැඩකට මඩ කරන් දැක්ක. අගමැතිතුමා මම දන්න විදිහට මේ ගත්තු තීරණයට අගමැතිතුමාගේ කැමැත්තක් නැහැ. එතුමා දන්නවා දේශපාලනය ගැන. මේ ආණ්ඩුව ජනාධිපතිවරයාට බෑ මුදල් අමාත්‍යංශ ලේකම්ට කියලා යමක් කරන්න. මුදල් අමාත්‍යංශ ලේකම් ක්‍රියා කරන්නේ බැසිල් රාජපක්ෂ කියන දෙයට අනුව පමණයි. ඒ විදිය අභ්‍යන්තර පාලනයක්. ඔහු සතුව තියෙනවා. ඔහු ඒකට අර ඔහුගේ පුද්ගලික බූදලයක් වගේ තියෙන පොදු ජන පෙරමුණ කියන පක්ෂයේ බලයත් පාවිච්චි කරනවා. මේ වන තෙක් තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නැති බවයි අමාත්‍ය සීබී රත්නායක මහතා ප්‍රකාශ කළේ. කවුරු දිවුරුන් දුන්නත් ඒකේ ගැබ් වෙලා තියෙනවා. මගේ සහෝදර මන්ත්‍රීවරයා, ඊටපො ඇමතිවරයා එස් විසානායක මහතුමා අමාත්‍ය ධූරයේ බාරගත්තද මම විතර සතුටු වෙන්නේ නැහැ. එනුවර්ලි දිස්ත්‍රික්කයට අමාත්‍ය ධූර දෙකක් තියෙනවා. එතකොට කැබිනට් අමාත්‍ය ධූර දෙකක් මේ වගේ අසත්‍ය ප්‍රචාරයන් කරමින් අපි කුපිත කරමින් අපි කොටවමින් මේක තවත් අගාධී කර දාන්න සූදානම් වෙලා තියෙනවා. නමුත් ජනතාවට දුන්න පොරොන්දු සාක්ෂාත් කිරීම සඳහා කැප වෙනවා කියන පණිවිඩය
මේ මොහොතේ දෙනවා. මේ සිද්ධිය පිළිබඳව අද විවිධ පාර්ශව අදහස් පළ කළා. ඇත්තෙන්ම විමල් වීරවන්ත මැතිතුමත් අපේ ගොම්මන්පිල මැතිතුමත් මේ තනතුරු වලින් ඉවත් කිරීම එච්චර හොඳ වැඩක් නෙමෙයි. අපිට පෑදිරෝ පේනවා තවත් විපක්තියක් ගොඩනැගීමයි මේ කරලා තිබෙන්නේ. මෙන්න මොකක්වත් නෙමෙයි. කාගේ හෝ උපදෙස් මත අපේ ජනාධිපතිතුමා වෙන තීන්දුවක් ගත්තා නම් ඒක කාලානුරූපව නෙමෙයි කියන එක අපිට තාම කනගාටුවෙන් කියන්නේ. මොකද මේ රට ඉදිරියට ගෙනියන්න අර මුලින් වැඩ කරපු මිනිස්සු අමතක කරන්න එපා. අද මේ විනය පරීක්ෂණයක් සිදු වෙනවාද මේ දා හිටපු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්? මට එහෙම දැනුවත් කිරීමක් කරලා නැහැ. ඉතින් එහෙම මම විශ්වාස කරන්නේ නැහැ විනය පරීක්ෂණයක් කරයි කියලා. විනය පරීක්ෂණයක් කරනවා නම් ඉතින් අපි ඒකටත් මූණ දෙනවා. එහෙම ගැටලුවක් නැහැ. මොකද ഇതുව විනය විරෝධී කාර්යයක් අපි කරලා නැහැ. අපි ආණ්ඩුව හිටපු පක්ෂවල අයතු වෙලා අයිතික මේ බලවේගයේ ක්‍රියාත්මක කරන්න අපිත් හිටපු කණ්ඩායමේ අපි ආණ්ඩුව හිටපු පක්ෂ විසින් කරපු සම්මන්ත්‍රණයකට අපිට ආරාධනා ලැබිලා තිබ්බා. ඉතින් අපි ඒකට සහභාගී වුණා. ඊයරෙන්න වෙන කිසිම විනය විරෝධී ක්‍රියාවක් කරලා නැහැ. ආණ්ඩුවේ කඩා වැටීම ඊයෙන් පටන් ගත්තා. අපි දැක්කනේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති මැතිවරණේ පැරදිලා හම්බන්තොට ජනේලෙ එල්ලිලා ඉන්නකොට ඔය ඊයේ අස් කරපු ඇමතිවරයා ඇතුළු කණ්ඩායම තමයි මහින්ද හුළඟ කියලා නුගේ ගොඩින් පටන් ගත්තා. හැබැයි ඒ කටයුතු කරපු අයටම ඊයේ ඔය තත්ත්වය ඇති වුණා නම් 69 ලක්ෂය ගැන කතා කරන්න දෙයක් නැහැ. තවත් ඉන්ධන රැගත නෞකාවක් අද පසුරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමට ජනතාව තවමත් දිගු පොලින් වල රැඳී සිටිනු ඒ රාත්‍රියේ මෙන්ම අද උදෑසනත් දක්නට ලැබුණා. විදුලි බලාගාරවලට ඉන්ධන නැතිකම හමුවේ අදත් පැය 7යි විනාඩි 30ක විදුලි කපාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලිම් දක්නට ලැබුණා. එසේම ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණා. ඉන්ධන ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් පිරවුම්හල් අසල වාහන ගල් කරමින් ජනතාව රැඳී සිටියේ මේ ආකාරයෙන්. තෙල් ටික දීලා මිනිස්සු නිදහස් කරන්න කියලා තමයි මම ආදරෙන් ඉල්ලන්නේ. කොච්චර කිව්වත් අපි මේ අපිට මේ දුක මේ දුකම තමයි. රොටිය දෙපැත්ත ගන්නා වගේ ඒ පැත්තට මේ පැත්තට වෙනසක් මේ රටේ ප්‍රශ්න හැමදාම එතනම තමයි. පාරට වැස්සම මරන් කර දත්තර දැම බෑ බැලලා තින්නේ. මේ වගේ සෙට් වල පොලිමේ හිටියේ ඈ අද අපිටත් ඉන්න වෙලා. එයාලට ඇවිල්ලා මේ වගේ පොලිමේ ඉන්න කියන්නකෝ බලන්න. ඕකද ආණ්ඩුවක් කරන්නේ? එයාට දුන්නේ අපි ආණ්ඩුවක් කරන්න කියලා. දුකයි අපි. ධනගාට. පුළුවන් නම් බත් පාර්සල් දෙක තුනක් එවන්න කියන්න මෙයාට අපිට කන්න පොලිමේ ඉන්න කට. මහා අසික්කිතම රජයක් මේක. අම්බගස්සවේ ගොවි ජනතාව අද මේ ඉන්නවා ඩීසල් ගන්න ඩීසල් පොලිමේ. හැබැයි මේ ගොයියෝන්ගේ නෝනලා බිරින්දාවරු ඉන්නවා අලීලවන්න ඒ පොලිමේ. හෙට උදේ යනකොට ඩීසලුත් නැහැ නෝනත් නැහැ. ඔන්න සෞභාග්‍ය දැක්ම. අපිට ඩීසල් ටික නැහැ. අපි පාරේ ඉන්නේ දැන්. අපි අනාථ කරවුවා. මෙරටට ලඟා වූ ඩීසල් රැගත් නෞකාවේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද උදැසන ආරම්භ කරන බව ලංකා කංජි තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම නෞකාවේ ඉන්ධන මුතුරාජවිල කංජි තෙල් තොග ගබඩා සංකීර්ණයේ වෙත ගොඩබෑම ආරම්භ කෙරුණේ ඊයේ දහවල් 12 සිටයි. මේ අතර ඉන්ධන මෙට්‍රික් ටොන් 37,300ක් රැගත් තවත් නෞකාවක් අද පසුරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙතර ඉන්ධන නොමැති වීමද හේතුවක් වී ඇති මෙරට විදුලි කප්පාදුව අදත් සිදුවනවා. ඒ අනුව තාප බලාගාර සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද දිනේද පැය 7යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව පෙරවරු 8 සිට පසුරු 6 දක්වා කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කරනු ඇත. ඉදිරි පැය 2යි මිනිත්තු 30ක කාලයේ විදුලිය කප්පාදු කරන්නේ පසුරු 6ත් රාත්‍රී 11ත් අතර කාලය තුළ බවයි ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශාශ්‍රිතව විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ. අධිආරක්ෂිත කලාප, රෝහල්, ජල සැපයුම් ස්ථාන සහ නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව එලෙස විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. නව බලශක්ති අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කළ ගාමිණී ලොකුගේ මහතා රටේ පවතින ඉන්ධන අර්බුදය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. කනිතල් නීතිගත් සංස්ථාව ගත්තා මංස දෙකක් තියෙනවා. එකක් රිෆයිනරියක හරියාකාර දුවන්න ඕනේ තෙල් ලංකාවට ඕනේ ප්‍රමාණය ලැබලා දෙන්න. එහෙනම් ඒකට ඕනේ කරන කූඩ් ඔයිල්
ලබා ගන්න ක්‍රමවේදයක් අපි හරි ගස්ස ගන්න ඕනේ. ඉතින් අපි හිටපු අමතුමා ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා බලලා ඒ ක්‍රියාමාර්ග තවත් ශක්තිමත් කළ මේ කටයුත්ත කරන්නයි ඕනේ කරන්නේ. මොකද අපිට අමතිවරයා හැටියට ඕක බාර අරගෙන තෙල් තියෙන තව දවස් තුනකට කියලා මට කියන්න බෑ. තෙල් හැමදාම දෙනවයි කියන මතේ උඩ තමයි මම අමාත්‍යංශයට යන්නේ. එහෙනම් ඒකට ඕන කරන අවශ්‍යතාවය අපේක්ෂා කරා ගන්න ඕනේ. ඒක රජයත් එක්ක එකතු වෙලා මම කරන්න ඕනේ වැඩක්. එහෙම නැත්නම් මම තමුන්නාන්සේලාට ගාවට අවිලා තව දවස් තුනටයි තෙල් තියෙන කිව්වොත් එහෙම තෙල් හිගිය රටේ මැති වෙනවා. අපි ආණ්ඩුවක ඉන්නොත් හරියෝ වැරදි අපි ආණ්ඩුවත් එක්ක ඉන්නෝ නැත්නම් අස් වෙලා යන්න ඕනේ. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. විදුලි බල අමාත්‍යංශය දැන් අපි වැඩපිළිලක් සකස් කරගෙන ගියා. ලබන පස්වෙනි ඉඳන් මේ රටේ විදුලිය කැපීමකින් තොරව පවත්වාගෙන යන්නේ. ඒ වැඩපිළිවෙල එහෙම ක්‍රියාත්මක කරන පවිත්‍ර වන්දනයට මැතුමට එකට අවශ්‍ය සහයෝගය අපි ලබලා දෙනවා. රටේ පවතින ආර්ථික ප්‍රශ්නය හමුවේ ඉන්ධන බිල සහ විදුලි බිල ඉහළ දාන්න කියලා මහ බැංකුව රජයට යෝජනා කර තිබෙනවා. ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාත ඉහළ නැංවීමටද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය 6.5% දක්වාත් ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය 7.5% දක්වාත් ඉහළ යනු ඇත. රාගම වෛද්‍යපීඨයේ සිදියට රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටි ආරම්භික ප්‍රනාන්දු මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතයි වාර්තා වනවා. ඔහු සම්පූර්ණයෙන්ම නිර්දේශී බවයි ඒ පිළිබඳ සොයා බැලීමට ජනපති පත්කල කමිටුව සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ. පසුගිය පෙබරවාරි පළමු වනදා රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ ගැටුමක් ඇති වුණා. එම අවස්ථාවට අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතාද සම්බන්ධ වී තිබුණා. අමාත්‍යවරයාට අයත් පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක්ද ගැටුමු ස්ථානයේ තිබී පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතාද මීට මැදිහත් වීම හරහා මෙම ගැටුම් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට ඍජුව චෝදනා එල්ල වුණා. එහිදී වහා ක්‍රියාත්මක වූ අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා සුණා. ඒ අපක්ෂපාති පරීක්ෂණයකට ඉඩ සලස්වමිනි. ඒ සමගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කළා. කමිටු වාර්තාව ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාට බාර දී තිබෙනවා. රාගම වෛද්‍යපීඨයේ ගැටුමට අමාත්‍යවරයාගේ කිසිම අනුදැනුවක් හෝ බලපෑමක්ද කර නැති බවයි කමිටු වාර්තාවේ සඳහන් කර ඇත්තේ. කෙරවලපිටියේ යෝගදානවි බලාකාරය සම්බන්ධයෙන් පෙත්සම් පහ විභාගයට ගන්නේ නැතිවම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. අගමිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනික අලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ LTB දෙහිදෙනි යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙයි පෙත්සම් සල්කා බැලීම ආරම්භ වුණේ. පූජ්‍ය ඇල්ලේ ගුණවංච හිමි සහ කාදිනල් මැන්කම් රංජිත් හිමිපාණන්ද, සමගි ජනබලවේගේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිං ඇතුළු පිරිසක් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකානු සමාගමට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව බලරහිත කරන ලෙසයි. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයත්, යුගදනවි බලාගාරයේ හිමි වෙස් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටෙඩ් එව සමාගමේ කොටස් පවනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා. පෙත්සම්කරුවන් කියා සිටියේ කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි. මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කර තිබුණා. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම කොටස් පැවරීමේ විධිමත් ටෙන්ඩර් පටිපාටියද අනුගමනය කර නොමැති බව සඳහන් කර තිබුණා. ඒ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතල ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දී තිබුණේ. එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා. එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු
රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා. මේ අතර මෙම පෙත් සම්බලට සහය පළ කරමින් ඒවායේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ වාසුදේව නානායක්කරන අමාත්‍යවරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දියුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීමද කැපී පෙනෙන සිද්ධියක්. පෙත්සම් විභාගයට ගන්නේ නැතුවම නිෂ්ප්‍රභ කරනු ලැබුවා. දෛනික කොවිඩ් රෝගීන් වාර්තාවේම පහළ ගොස් තිබෙනවා. ඒ දිනට වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 711ක්. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මේ වන විට දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 711ක්. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 648,410ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 20ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 11 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 9 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,287 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන දිවයිනපුරා ක්‍රියාත්මකයි. ඒ අනුව තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලින්ගේ සංඛ්‍යාව 72,48,832ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.